අපි ඊළඟ වීඩියෝ එක බලමු. මම මේ වීඩියෝ එකේදී ඇක්සස් ලෙසන් එක මම පොඩ්ඩක් ඉස්සලා යනවා. මේ වීඩියෝ එකේදී මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩේටාබේස් එකක් හදද්දී අපිට අවශ්‍ය වුණානේ මේ ෆීල්ඩ් නේම්ස්, අපි ෆීල්ඩ් නේම්ස් සහ ඩේටා ටයිප්ස් ඩිස්ක්‍රිප්ෂන් එක. ওই තුනනේ තියෙන්නේ. ඒතර ෆීල්ඩ් නේම්ස් කියලා කියන්නේ ටේබල් එකේ කොලම්ස් වල හෙඩින්ස්. ඒ කියන්නේ ශිෂ්‍යෙක් අපි ශිෂ්‍යයන්ගේ තොරතුරු දානවා නම් උදාහරණයක් විදිහට ගත්තොත් ඒතර එයාගේ නම, රෙජිස්ට්‍රේෂන් නම්බර් එක, බර්ත්ඩේ එක, ඒවා තමයි හෙඩින්ස් කියලා කියන්නේ. තුකා ගන්න එක ශිෂ්‍යයෙක් ගත්තොත් එයාගේ මොනතරතුරුද අපි එකතු කරන්නේ. අපි ඩේටාබේස් එකක් හදද්දී එහෙමයි. ඒවා ඩේටාබේස් එකේ ටේබල් එකේ අපි වෙන් කරගන්නේ කොලම්ස් වලට. ඒතර එක එක කොලම්ස් කියන්නේ ෆීල්ඩ්ස් කියලා. ඒතර උඩ තියෙන එකට කියන්නේ ෆීල්ඩ් නේම් එක කියලා. ඒතර මේ ෆීල්ඩ් නේම්ස් තෝරගද්දී ඒ එක එක ෆීල්ඩ් නේම්ස් වලට ඩේටා ටයිප් එකක් අපි තෝරගන්න ඕනේ. එතකොට තමයි අපිට ඩේටා හරියට මේ ඇතුල් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙමරි අපිට අවශ්‍ය විදිහට මැනේජ් කරගන්න පුළුවන් වෙන්නේ එක් එක් ෆීල්ඩ් නේම් එකේ ඩේටා වල ස්වරූපය අනුව ඩේටා ටයිප් එකක් තෝරගත්තොත්. එහෙම නැත්නම් අපිට මෙමරි මැනේජ්මන්ට් එක කරගන්න අමාරු වෙනවා. ඒ වගේම ඩේටා නිවැරදිව ඩේටා ඇතුල් කරන්ඩ මෙමරි අපිට හරියට මැනේජ් කරගන්න අපි හරි සුදුසු ඩේටා ටයිප් එකක් තෝරලා දෙන්න ඕනේ ෆීල්ඩ් නේම්ස් වලට. අපි බලමු මේ ඩේටා ටයිප්ස් මොනවද තියෙන්නේ කියන එක. එකක් තියෙනවා මේ ෂෝට් ටෙක්ස්ට් කියන එක. මේ ෂෝට් ටෙක්ස්ට් කියන එක අපි පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි අකුරු සිම්බල් වගේ එන දත්තවලට. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට නම, ඇඩ්‍රස් එක. ඒවට එන්නේ ඉංග්‍රීසි අකුරුනේ. ඇඩ්‍රස් එකට සමහරක් විට ගෙදර අංකය නම් ඉලක්කම මොකද තෙන්න පුළුවන්. සමහරක් විට කමා එක එනවා නේ. කෝලන් සලකුණ එනවා. එකක සිම්බල් ඉරි එනවා. ඒ වගේ සිම්බල්ස් උත් තියෙනවානේ. එහෙනම් මේ වගේ දේවල් තමයි ෂෝට් ටෙක්ස්ට් එකට ගන්නෙ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි අකුරු 255 ඉක්මවන්න බෑ. කැරක්ටර්ස් 255 ඉක්මවන්න බැරි දේවල්. හරිද? එතකොට අපිට නම වෙන්න පුළුවන්. හරි, ඒ වගේ නම හෝ විස්තර අක්ෂර අංක ගබඩා කරන්න පාවිච්චි කරනවා ෂෝට් ටෙක්ස්ට් කියන එක. හැබැයි අක්ෂර 255 ඉක්මවන්න බෑ. එහෙනම් අපිට ඒක බොහොම පැහැදිලි ගොඩක් දත් අපිට හම්බ වෙන්නේ මේ ෂෝට් ටෙක්ස්ට් කියන කැටගරියේ. එතන තියෙනවා මේ ලොง ටෙක්ස්ට් කියලා. මොකද මේ තවත් ටෙක්ස්ට් එකක් තියෙන්නේ. එහෙමනම් මේ ලොง ටෙක්ස්ට් කියලා කියන්නේ අපි හිතමු 255ත් ඉක්මවන මේ කැරක්ටර්ස් තියෙන ඩේටා කලෙක්ෂන් එකක් කියලා. දැන් උදාහරණයක් විදිහට අපි රැකියාවකට බැඳෙන කට්ටියක තොරතුරු ගන්නවා නම් රැකියාවල පළපුරුද්ද අපිට රැකියාවේ පළපුරුද්ද දාද්දී ආ රැකියාව 3-4ක් කරලා තියෙනවා නම් සමහරක් විට අපි ඒවා ටයිප් කරගෙන යද්දී පළපුරුද්ද ඇතුල් කරද්දී අකුරු 255 ඉක්මවන්න පුළුවන්. ඒ වගේ ඉක්මවන්න පුළුවන් අවදානමක් තියෙන ෆීල්ඩ් නේම්ස්. හරි, අර මං කිව්වා වගේ පළපුරුද්ද වගේ රැකියාවේ. ඒ ෆීල්ඩ් නේම් එකට දෙන ඩේටා ටයිප් එක අනිවාර්යයෙන්ම ෂෝට් ටෙක්ස්ට් දැම්මොත් අපිට 255ට අකුරු දාන්න බැරි හින්දා ඒවට අපි දාන්න ඕනේ ලොง ටෙක්ස්ට් කියලා. ලොง ටෙක්ස්ට් දැම්මොත් 65536ක් දක්වා අකුරු ඇතුල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේකට පාවිච්චි කරන්නේ ඡේද, විශාල පේලි ප්‍රමාණවන්, දිගු ලිපි වගේ දේවල් ගබඩා කරන්න අපි පාවිච්චි කරනවා මේ ලොง ටෙක්ස්ට් කියන එක. හැබැයි දැන් මම මෙතන කියන්නේ මෙමරි මැනේජ් කරගන්න ඕනේ කියලා. එහෙම කියලා කවුරු හරි නම ඇතුල් කරන එකට ලොง ටෙක්ස් දැම්මු ඩේටා දාන්න පුළුවන්. හැබැයි කම්පියුටර් මෙමරිය ගොඩක් අහක යනවා. එයා ලොකු ඉඩක් රිසර්ව් කරගන්නවා, වෙන් කරගන්නවා. ඒකින්දයි අපි කියන්නේ සුදුසු ඩේටා ටයිප් එක තෝරලා දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඇඩ්‍රස් එකක්, නමක්, උපන් දිනයක්, ඒ වගේ දේවල් අපි ටෙලිෆෝන් නම්බර් එකක්, ඒ වගේ දේවල් අපි බැලලාවත් ලොง ටෙක්ස්ට් කියලා ඩිෆයින් කරගත්තොත් අපිට මෙමරියේ ගොඩක් එයා වෙන් කරගන්නවා. මොකද එයා බලාපොරොත්තු වෙනවා ලොකු කැරක්ටර්ස් ප්‍රමාණයක් එයි කියලා. ඒකින්ද අපිට ඒක අපරාදේ. ඒකින්ද අපි ඒ වගේ තැන් වලට අපි දාගන්න ඕනේ ෂෝට් ටෙක්ස්ට් කියන එක. හරි, කිසිම විදිහකින්වත් 255 ඉක්මවන්නේ නැහැ කියලා අපිට තීරණය කළොත් ඒ එන දත්ත අපි ෂෝට් ටෙක්ස්ට් දාන්න ඕනේ. 255 ඉක්මවයි කියලා අවදානමක් තියනවා කියලා අපිට හිතෙනවා නම් අපි දාන්න ඕනේ ලොง ටෙක්ස්ට් කියලා. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති මේ ඔක්කොම අක්ෂර. හරි, ඊට පස්සේ අපිට හම්බ වෙනවා නම්බර් කියන එකට. මේ නම්බර් කියන්නේ අපිට ඉලක්කම් සංඛ්‍යාත්මක ගබඩා කරන්න පාවිච්චි කරනවා. හරිද? ඒතර ගණනය කිරීම, හැබැයි මේක මතක ඇතුව ගණනය කිරීම වලට යොදා ගන්නත් පුළුවන්. හරිද? දැන් මම දැකලා තිනවා ඩේටාබේස් හදද්දී සමහරක් කට්ටිය විභාගයට ගත්ත ලකුණු දානවා අමතකලා මේ ෂෝට් ටෙක්ස්ට් වල. ඩේටා ඇතුල් කරන්න පුළුවන්. හැබැයි මේ ලකුණු පාවිච්චි කරලා ඇවරේජ් එකක් හොයන්න වෙන අවස්ථා තියෙනවා. එතකොට ග්‍රේඩ් එක හොයන්න වෙන අවස්ථා තියෙනවා ලකුණු අනුව. එතකොට ඒ වගේ දෙයක් කරද්දී ඒ රිසල්ට් එක එන්නේ නැහැ කියලා කියනවා. ඒ එන්නේ නැත්තේ ගණනය කිරීම කරනවා යම්කිසි තැනක් ආවොත් එහෙම ඩේටා දාන්න පුළුවන් ෂෝට් ටෙක්ස්ට් කියන කැටගරිය. හැබැයි ගණනය කිරීම වලට ආපු හැටි හිර වෙනවා. හරිද? එතකොට අපිට
ඒක හින්ද අපි ඒ වගේ තැන්වලට අනිවාර්යයෙන්ම නම්බර් කියලා දාන්න ඕනේ. ඉලක්කම් පූර්ණ ඉලක්කම් සහිතන සංඛ්‍යා නම්බර්ස්. භාණ්ඩයක මිල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයස වෙන්න පුළුවන්. විභාගයට ගත්ත ලකුණු වෙන්න පුළුවන්. ඒවා මතක ඇතුව නම්බර් කියන කැටගරිය දාන්න. හැබැයි මම මෙතන පොඩි මතක් කිරීමක් කරනවා. ටෙලිෆෝන් නම්බර් එක විශේෂයෙන්ම ඒක ඉලක්කම් තිබ්බට අපි ටෙලිෆෝන් නම්බර් එක දාන්නේ ෂෝට් ටෙක්ස්ට් කියන එකේ. මොකද ඒක ඉස්සරහට බින්දුවක් දානවා. සමාරකිට මැද්දෙන් අපි ඉරක් දානවා ටෙලිෆෝන් නම්බර්ස් වල. අනික ඒකේ ඉලක්කම ටිකක් ලොකු ඉලක්කමක් තියෙන්නේ. හරිද? ඒකින්ද අපි ඒක දාන්නේ ෂෝට් ටෙක්ස්ට් කියන එක. අපි ටෙක්ස්ට් එකක් අපි කවදාකවත් ටෙලිෆෝන් නම්බරේ ගණනය කිරීම වලට පාවිච්චි කරන්නේ නැහැ නේ. කැල්කියුලේෂන්ස් වලට පාවිච්චි කරන්නේ නැහැ නේ. ඒකින්ද ඔයගොල්ලෝ මතක ඇතුව ඒක නම්බර් කියන කැටගරියේ තියාගන්න. හරි, මං හිතන්නේ ඕගොල්ලන්ට තේරෙන්න ඇති. ඒක අපි තවත් ඉස්සරහට කතා කරනවා. ඉන්ටිගර්, ලොง ඉන්ටිගර්, සිංගල්, ඩබල්, ඩෙසිමල් කියලා තියෙනවා. අපි ඒ ගැන පස්සේ කතා කරමු. දැන්ට අපි නම්බර් කියලා තියාගමු. සම්පූර්ණ ඉලක්කම්ම සංඛ්‍යා සහ ගණනය කිරීම වලට භාවිතා කරනිය. සමහරක් අපිට තව හම්බ වෙනවා date and time. ඒ කියන්නේ දිනයක් හරි වේලාවක් හරි. birthday එක, රැකියාවට බැඳුණු වේලාව, රැකියාවෙන් පිට වූ වේලාව, අන්න ඒ වගේ දිනයක් සම්බන්ධ කරගන්නවා නම් අපි date and time කියන date type එක දෙන්න ඕනේ. ඒ වගේම වේලාව, රැකියාවට ආපු වේලාව, පිට වූ වේලාව නේ, ඉපදුන වේලාව. අපි වේලාවක් අපි data එකක් විදිහට ගන්නවා නම් date and time. මේ දෙක එකට තියෙන්නේ. date වෙනම time වෙනම නේ. date and time category තමයි එක තියෙන්නේ. මේකෙදි date range එක තමයි 1753 ජනවාරි 1 වෙනිදා ඉඳලා 9999 දෙසැම්බර් 31 දක්වා range එකක් අපිට use කරන්න පුළුවන් access වල. මේ range එකේ තියෙන ඕනම දිනයක් අපිට දාන්න පුළුවන්. 1700 ගණන් වලින් ඉඳලා 9999ක් වෙනකන් අපිට මේ range එකේ access වැඩසටහනට data ඇතුල් කිරීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ පේන ලොකු data range එකක් තියෙන්නේ. දිනයක් සහ වේලාවක් ගබඩා කරන්න අපි මේක පාවිච්චි කරනවා. හරි. ඊළඟ එක තමයි කරන්සි කියන එක. මේ කරන්සි කියලා කියන්නේ මුදල්මය අක්ෂර වටිනාකම අක්ෂරයක් තියෙනවනේ ඩොලර් සයින් එක, රුපියල් සත. හරි, අන්න ඒ වගේ අක්ෂරයක් එක්ක අපි යූස් කරනවා නම්, ඒ කියන්නේ කරන්සියේ සිම්බල් එකත් එක්ක පාවිච්චි කරනවා නම්, ඒ වගේම දශම සංඛ්‍යා සහිතව අපිට 4 decimal places වල දශම සංඛ්‍යා 4කට වගේ පාවිච්චි කරනවා නම් අපි සමහරක් වෙලාවට මේක 15 decimal දක්වා යන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් ගන්නේ 2 decimal නේ. අපි සාමාන්‍යයෙන් කරන්නේ නැහැ කරන්සි කියන කැටගරිය දානවා මුදල්මය වටිනාකමක්. භාණ්ඩයක මිල, හරි, ඒතර වැටුප, ඒ වගේ දේවල් අපිට පුළුවන් කරන්සි කැටගරිය data type එක දාන්න. තව එකක් අපිට හම්බ වෙනවා ඔටෝ නම්බර් කියන එක. මේ ඔටෝ නම්බර් කියලා කියන්නේ 1 2 3 4 5 6 අත ඒ වගේ ඉලක්කම් විතරක් වෙන සංඛ්‍යා තියෙනවනේ. ඒ කියන්නේ රෙකෝඩ් එක පස්සේ රෙකෝඩ් නම් 5 කියලා දාන්න ඕනේ ඉලක්කමක්. පළවෙනි රෙකෝඩ් නම් 1 කියලා දාන්න ඕනේ. අන්න ඒ වගේ දෙයකට අපි පාවිච්චි කරනවා මේ ඔටෝ නම්බර් කියන එක. ඔටෝමැටිකලි ජෙනරේටඩ් යුනික් සීක්වෙන්ස් නම්බර්ස්. මේවා එක වගේ දෙකක් වෙන්න බෑ. ඒ කියන්නේ එක වගේ එක ආවට පස්සේ ආයෙ තවත් රෙකෝඩ් එකට එක දාන්න බෑ. හරි, ඒකට අපි කියනවා යුනික් කියලා කියනවා. අපි ඒ වගේ ඒවට දානවා ඔටෝ නම්බර් කියන එක. අපි මේවත් ප්‍රැක්ටිකල් ලොදි කතා කරමු. ප්‍රාථමික යතුර බහුලව භාවිතා වන සෑම වார்த்தාවක් සඳහාම අනන්‍ය අනුක්‍රමික අංකයක් ස්වයංක්‍රීයව ජෙනරේට් කරයි. ඒ කියන්නේ පළවෙනි රෙකෝඩ් එක, දෙවෙනි රෙකෝඩ් එක 2, තුන්වෙනි රෙකෝඩ් එක 3 කියලා ස්වයංක්‍රීය ඉලක්කම් වැටෙන තැනක් අපිට තමයි ඔටෝ නම්බර් කියන එක. තව තියෙනවා බූලියන් එකක්. ඒ කියන්නේ yes or no වගේ අපිට නැත්නම් true or false වගේ දෙයක් අපිට සටහන් කර ගන්න ඕනොත් අපි දාන්නේ data type එක yes or no කියන එක. හරි. මේක සිද්ධි දෙකෙන් එක සිද්ධියක් විතරක් එන දෙයක්. අපි මේකත් ප්‍රැක්ටිකල්ස් වලදී බලමු. තවයක් අපිට හම්බ වෙනවා data type එකක් oily objects කියලා. මේ oily objects කියන එකේ තේරුම අපිට දත්තයක් විදිහට පින්තූර, images, ලේඛන, ඒ කියන්නේ word document එකක් වගේ එකක්. එහෙම නැත්නම් වෙනත් විශාලම දෙයක් අපිට ගබඩා කරද්දී අපිට නැත්නම් විශාල ෆයිල් එකක් අපි ගබඩා කරනවා නම් data එකක් විදිහට අපිට oily objects කියලා පාවිච්චි කරනවා. හරිද? ඒකත් අපි ප්‍රැක්ටිකල්ස් වලදී බලමු කොහොමද ඔයාලේ ඔබ්ජෙක්ට් එකේ data එකක් අපි අතුල් කරගන්නේ කියන එක. හරි, දැන් මතක තියාගන්න images නැත්නම් documents, files වගේ දේවල් අපිට මේ data එකක් විදිහට අතුල් කරගන්නවා නම් අපි තුමු ඇඟිලි සලකුණු වගේ දේවල් අයෝ images නෙවෙයි ඔයාලේ ඔබ්ජෙක්ට් කියන එක පාවිච්චි කරනවා. අනික තමයි hyperlink කියන data type එක. මේ hyperlink කියන data type එකයි පාවිච්චි කරන්නේ web පිටු, email address වගේ දේවල් අපි ගබඩා කරනවා නම් දත්තයක් විදිහට අපි hyperlink කියන එක use කරගන්න පුළුවන්. තවයකට තියෙන ඇටැච්මන්ට් කියලා එකක්. මේක අපි පාවිච්චි කරන්නේ, මේකත් අපි කරන්නේ ගොඩක් විට ලේඛන, පින්තූර, Excel sheets වගේ දේවල් අපිට ගබඩා කරන්න ඕන නම් අපි ඇටැච්මන්ට් එකක් විදියට, ෆයිල් එකක් විදියට ගබඩා කරන්න පුළුවන්. එහෙනම් මේ data type 10 ප්‍රධාන වශයෙන් අපි access වල පාවිච්චි කරනවා. අපි ප්‍රැක්ටිකල්ස් කරද්දි මේවා practice කරගමු කොහොමද කරන්නේ කියන එක. හරි, එහෙනම් මම හිතන්නේ මේක ඔයගොල්ලන්ට තේරෙන්න ඇති.
අපිට සුදුසු ඩේට ටයිප් එකක් තෝර ගණ්ඩ ඕනෑ ඒ අදාළ ෆිල් නේම් එකට මේකෙදී දත්ත අකණ්ඩතාවය නිසා නිවැරදිතාවය සහතික කරන්න පුළුවන් දත්ත ගබඩා කරද්දී අපිට ටිකක් ක්‍රමාණුකූලව ගබඩා කරන්න පුළුවන් මෙමරි මැනේජ්මන්ට් මේ සියල්ලටම සුදුසු ඩේට ටයිප් එකක් තෝරා දෙන එක වැදගත්. හරි. අපි ඊළඟ වීඩියෝ එකේදී අපි තවත් ටිකක් කතා කරමු. ඊට පස්සේ තමයි අපි ප්‍රැක්ටිකල්ස් වලට යන්නේ.